ஞானம் பாப் நிலையட பத்திரண்ட பெற பவதி காரணல் வருங்கே ஹம்மேதி சதகம் கலே பிசுன் மகான்சே விசின் அப்போஸ்தலரும் மகின் சபாவட பவராதிர்லத தர்மதானிய வகக்கீம் நூதன அபியோகியன்ட பிரித்துரு சபையுமே அருமேதி சபா வியூகே துல சிகின சியலும கொட்டாஸ் எனாம் பிரசாதிஷ்னாபனே லபாக சியலும அய சக்ரியவ தாயக கர்வா கனியும் வெதகாத்வன பவாய் ඒ අනුව සභාව වඩාත් සංගමනශීලී විය යුතු බවත් අධිකාරීත්වයට වඩා සාංගිකත්වයට මුල් තැන දෙමින් සභාව සතුමේ වගකීම සඳහා ප්‍රසාද ස්නාපනය ලැබූ සියල්ලන්ගේ දායකත්වය ලබා ගැනීම විශේෂයෙන් ප්‍රධාන ප්‍රවාහයෙන් ඈත් වී සිටින සියල්ලන් ඒ සඳහා යොමු කර ගැනීම වැදගත් බවද උන්වහන්සේ ප්‍රකාශ කළේ. උන්වහන්සේ ප්‍රථමයෙන් පළ කළ අනුශාසනා පත්‍රය වන සුපුවතේ ආනන්දේ ඉවන්ජෙලී ගෞඩින් මේ ගැන සඳහන් කරන්නේ ධර්මදානීය ක්‍රියාවලිය ප්‍රසාද ස්නාපනයේ ලද සියල්ලන්ගේ වගකීම වන බවයි. මා එයින් කොටසක් කියවන්නට කැමති. බෞද්ධිස්මේ ලැබූ සියල්ලන් සභාව තුළ කුමන කලාතිරමක හෝ ඇදහිල්ලේ කවර හෝ දැනුම් මට්ටමක සිටියා ඔවුන් සියල්ලෝම ධර්මදානයේ හවුල්කරුවෝය. ධර්මදානීය වැඩපිළිවෙල දියත් කිරීම සඳහා වූ විශේෂඥයන්ටම පවරා දී අනිකුත් විශ්වාසකයන් සියල්ලන්ම ඇල්මැනුණු ග්‍රාහකයන් ලෙස කටයුතු කිරීම කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවේ. සුපුවතේ ආනන්දය අංක 119. මෙහිදී මේ සම්බන්ධව සුද්ධෝ දෙවන ජුවාන් පාවුල් සුද්ධෝතම පියාණන් රෙඩින්ටෝරිස් මිසියෝ එනම් ගැලවුම් කරවානන්ගේ ධර්මදූත මෙහෙවර යන විශ්වලේඛනය තුළ සඳහන් කළ වදන් සිහියට නැගේ. ඒ වදන් නම් කිතු සමිඳුන් සකල ජනතාවට ප්‍රකාශ කිරීමේ මෙම අති උතුම් ණය යුක්තිය පැහැර හැරීම සුද්ධෝ සභාවේ කිනම් ආයතනයකට වේවා සමිඳුන් කෙරෙහි විශ්වාස කරන කිසියම් පුද්ගලයෙකුට හෝ වේවා කිසිසේත් කළ නොහැක. ඩෙන්ඩෝරිස් විසියෝ නම්බර 3. සභාව තුළ පූජක පැවිදි කේන්ද්‍රීය ධර්මදානීය ක්‍රියාපිළිවෙලක් ඇති නිසා සභාවේ බහුතරය වන ඉහි ජනතාව සිය ධර්මදානීය කිතුනු වගකීම පිළිබඳ අවබෝධයක් නොලැබ යම් අයුරකින් පොන් වී තිබීම සභා ජීවිත සාක්ෂියට බාධාවක් වන බවට දකින සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් සුද්ධතුන් පියාණන් ඒ පූජක පැවිදි කේන්ද්‍රීය සභා ජීවිතය සැබෑ සාංගිකත්වයේ පැවැත්මක් බවට පත්කිරීම සඳහා කටයුතු කරමින් වඩා ශක්තිමත් සංගමනශීලීත්වය වෙත සභා ජීවිතය යොමු කිරීමට 2023 වර්ෂයේ ඔක්තෝබර් මාස රෝමේදී විශේෂ සිනඩ් සභාවක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා සෑම රදගුරු පදවියකද ජාතික තලය මෙන්ම කලාපීය තලය තුළද මත විමසුමක් සිදු කිරීමටද ඒ මගින් හැකි තරමින් සියලුම තරාතිරම්වල කිතුරුවන්ගේ අදහස් විමසීමටද ගත් තීරණය නිසා අපි අද කොළඹ අගරදගුරු පදවියේ නියෝජිතයින් ලෙස මෙසේ රැස් වී සිටිමු. මේ සඳහා සිනඩ් සමුළු මහලේකම් කාර්යාලය අප වෙත ලැබෙන්නට සැලැස් වූ කොටස් 10කින් යුත් ප්‍රශ්නාවලිය අප පදවිය තුළ බෙදා හැරියමු. ඒ ප්‍රශ්න පත්‍ර සෑම මිසමකට කතෝලික ආයතනවලට පූජක පැවිදි හා ගිහි බොහෝ දෙනෙක්ට බෙදා දෙරලාදී ඒවා 7000ක් බෙදා දුන්නා ලද පිළිතුරු ප්‍රමාණය 2000ක් පමණ වේ. ඒ පිළිතුරු අනුව මේ සඳහා මගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කරන ලද රදගුරු පූජක පැවිදි හා ගිහි නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මාස 6කට වැඩි කාලයක් තුළ සකස් කළ ලියවිල්ල සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සකස් කර අපි මීසම්
රදගුරු සමුළුව පිළිගත් සමිති සමාගම් හා ස්වාධීන යන ස්වාධීන අයට විද්‍යුත් මාර්ගගත ක්‍රම හරහා ඔබ වෙත ලැබෙන්නට සැලැස්සුව සිංහල හා දෙමළ පරිවර්තනවල යම් යම් අඩුපාඩු ඇති බව පිළිගත යුතු වේ. එහෙත් මේ අප සංක්ෂිප්තව සකස් කර ලියවිල්ල ඒ සියල්ලන්ගේ අදහස් අනුව සකස් කරන ලද්දකි. සිනත් සභා සසුන් නියෝජනය අපට කියා ඇත්තේ මුළු ලියවිල්ලම මුද්‍රිත පිටු 10කට නොවැඩි විය යුතු බවයි. පදවි මට්ටමින් පළමුව සිනත් සභා රැස්වීම පවත්වා ඒ සකස් කර අනුමත කරන ලද ලියවිලි ජාතික රදගුරු මණ්ඩලය වෙතද රෝමේ අදාළ සසුන් නියෝජනය වෙතද යවන මෙන් ඔවුන් ඉල්ලා ඇත. ඉන් අනතුරුව ජාතික මට්ටමේ නියෝජිත හමුවකදී මේ ලියවිලි මත ලියවිලි එක ලියවිල්ලක් ලෙස ජාතික මට්ටමේ සාරාංශගත කිරීමක්ද පසුව ජාතික මට්ටමින් ඔබට මහද්වීප මට්ටමේ සාරාංශගත කිරීමක් සිදුවන බවට සඳහන් විය ඇත. අවසානයේදී ඒ සියල්ල සාරාංශගත කොට ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡාවක් වෙත එනම් රෝමයේ පැවැත්වෙන්නට නියමිත සිනඩ් සමුළුවක් වෙත එහි ක්‍රියාකාරී ලියවිල්ල ලෙස අධ්‍යයනය කරනු ලබන බව අපට දැනුම් දී ඇත. ඉන් අනතුරුව සුද්ධෝත්තම කීතුමන් ඒ පිළිබඳ නව අනුශාසනා පත්‍රයක් හෝ සභා නීති සැකසීමක් වෙත යොමු වනු ඇත. අගරදුරු පදවි සිනඩ් සභා සංවිධාන කමිටුව විසින් විට මුණ ගැසී සියල්ල අධ්‍යයනය කර මේ ලියවිල්ල සකස් කිරීම දක්වා සියලු කටයුතු ඉතා විශාල උනන්දුවකින් ඉටු කර බව මෙහිදී සඳහන් කරන අතර ඒ සඳහා දායක වූ එහි මහලේකම් ගරු ශ්‍රීනි මුතුකුඩාරච්චි පියතුමාටත් එතුමාගේ කාර්ය මණ්ඩලයට කමිටුවේ සියලුම සාමාජිකයන්ටත් මාගේ ස්තුතිය පුද කරන්නට කැමැත්තෙමි. මෙම ලියවිල්ල සකස් කිරීම පහසු දෙයක්ද නොවිය. ලැබුණු පිළිතුරුවල මූලික හරය මෙහිදී විශ්වාසනීයව ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළෙමු. එලෙසම ඉතා කෙටි කාලයක් තුළ එය සිංහල හා දෙමළ වශයෙන් පරිවර්තනය කිරීමටද අපට සිදු විය. දැනටමත් අප වෙත මේ ලියවිල්ල ගැන ඔබෙන් ඇතැම් අය එවූ යෝජනා අපි එම ලියවිල්ලට ඇතුළත් කිරීමට කටයුතු කළෙමු. අද පැවැත්වෙන සාකච්ඡා වටවලදී මේ ලියවිල්ල කොටසෙන් කොටස කියවා තවත් වෙනස් කිරීම අවශ්‍යයි හැඟුණොත් හෝ යෝජනා වුවහොත් එසේ කිරීමට ඉඩකඩ ඇත. එහෙත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට කාලයක් නොමැත. ඔබේ අදහස් ඔබ ඉතා කෙටියෙන් ප්‍රකාශ කරනු ඇතැයි මා සිතමි. කෙසේ වෙතත් මේ ලියවිල්ලේ අවසන් පිටපත ඔබේ යෝජනාව සහිතව සකස් කිරීමට මා විසින් කමිටුවක් පත් කර ඇත. එහි සාමාජිකයන් වන්නේ අති උතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණන්, එහි සභාපති ලෙස අතිගරු ප්‍රීති මුතුකුඩාරච්චි පියතුමා, ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා, ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමා, ගරු ප්‍රිච් රොඩ්‍රිගු පියතුමා, ගරු ෂෙරෝන් ඩයස් පියතුමා හා ගරු ප්‍රදීප් මානවරු පියතුමා. මේ සඳහා ගිහි නියෝජිතයන් දෙදෙනෙකු සහ පැවිදි නියෝජිතවරියක අප දැම සභා වාරයේදී තෝරා ගන්නට කටයුතු කරන්නේ. මේ අවස්ථාවට අපහා සහෝදරත්වයෙන් යුතුව එක්වන අති උතුම් දුශාන්ත රොඩ්‍රිගු ශ්‍රී ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ රදගුරුතුමන්, ලංකා සභාවේ චර්ච් ඔෆ් සවුත් ඉන්දියාවේ අති උතුම් ත්‍යාගරාජ රදගුරුතුමන්, ආ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ සභාපති මෙන්ම මෙතොරිස්ස සභාවේ සභාපතිතුමන් වන අතිගරු ආචාර්ය එබනේස ජෝසප් දේවගැටතුමන් සමග මෙහි පැමිණි සියලුම සහෝදර කිතුණු සභා නායක නියෝජිත දේවගැටතුමන්ට මාගේ අවංක ස්තුතිය පුද කර සිටි. එලෙසම මේ වැඩසටහන සකස් කර ගැනීමට හා මෙහෙයවීමට දායක වන දානපතීන් හා සේවා දායකයන් සියලු දෙනාට මා විශේෂ ලෙස ස්තුතිවන්ත වෙමි. ඔබ සැමට දේව පිට පතමින් මානව